නාන්දි පාලයා. ඉන් බබායියේ. බෙහෙනම් පාන්සල් උටේනවා. නෑවිත් කොහමද? පොඩි හාමුදුරුවෝ මාව පොරොන්දු කරගත්තනේ. එන්නම වෙනවා. පොඩි හාමුදුරුවන්ටත් ඉතින්. හරි හරි ඒකෙන් කමක් නෑ. ඔබ වඳින්න පුදන් දාව නම් ඒව කොල්ල ඵලය. ආ ආ අත ගා. ආ මුතේ අත ගා. අන්න බලාපන් හින් බබායි මේ දරුවගේ හිතේ කිසිම කුහක් කමක් නැහැ. ඒ වුණාට පන්සලේ ඉන්න උඹලා මේ දරුවගේ ඥාතිකමට මම වෙන්නේ මාමා. ඒකනේ මට ගරු කරේ. මං ওই මල්වට්ටියට අත ගැහුවේ කොහෙවත් යන නැකමක් හින්දා නෙමෙයි. කොහෙන් ගෙනවත් පූජා කරන්නේ බුදුන්ට නිසා. ඒ වුණාට අපේ දුවලගේ ඥාතිකම් නැති කරන්න බෑනේ. ඇයි අම්මා කියලා නැද්ද මුදුනාගල ඥාතිකම් ගැන? මුදුනාගල කියලා විශේෂයක් නැහැ. කොහෙ හිටියත් මිනිස්සුන්ට සලකන්න ඕන විදිය, ගරු කරන්න ඕන විදිය මට අම්මයි තාත්තයි කියලා දීලා තියෙනවා. ඇද අහගත්තා. බල යන්න මෙතන. ආ මෙතන. හීම් බබායි. එයි බං උඹ මට කොහොම කතා කරන්නේ? ඈ. වෙන කොහොම කතා කරන්නද? මේ වඳින්න ආවන වැඳලා බලයන් ආපුවත් බලාගෙන. අපිට පවුරෝදි. නැගිටපන් නැගිටපන්. නැගිටපන් මෙතන විකාරයෝ කර. බබායි මේ අහපන්. නරක වැඩ ඔක්කොම අතාරලා මේ හොඳ මිනිහෙක් වෙන්න හදන්නේ. ඇයි උඹල ඔහොම කතා කරන්නේ? නැගිටපන්. හීම් බබායි. මට හැමදේම නැති වෙච්ච මිනිහෙක්. මට ඕන දැන් හොඳ මිනිහෙක් වෙන්න. උඹල මට දැන් උදව් කරපල්ලා. මට මේ ගමේ ඥාතියෙකුට ඉන්නේ උඹයි, මලී නගාලයි විතරයි. ඉතින් බබ මට උදව් කරපල්ලා. ඔව් පුතේ. මලි දැන් ඔයා කියනවා රංගගේ ප්‍රශ්නේ निराකරණය වෙයි කියලා. දැන් අපි කී දවස් බලා හිටියද මේක ඉවර වෙයි කියලා? ඉවර වෙනවා තියා ඉවරෙන් ලකුණක්වත් පේන තෙක් මානකවත් නැහැ. නෑ තාත්තේ. මේක ඉවර වෙනවා. ඔයා කොහොමද කියන්නේ මේක ඉවර වෙයි කියලා? මට රංගව හම්බුණා. කොහෙද? එදා තාත්තමාව ශ්‍රී මහා බෝධිය ළඟින් දාලා ගියේ. එදා මං ගියේ රංගව බලන්න. මොනවා? දැන් රංගට කොහොමද? මං රංගව සනීප කළා. දැන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මලි. වට ඊට වඩා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. මන් දන්නව තාත්ත කියන්නේ මොකද්ද කියලා. මන් තනියම එංගලන්තට යන්නේ කොහොමද කියලානේ. දැන් ඔයා සිදුවටයි තරුණටයි මොනවද කියන්නේ? අනේ මන් දන්නේ නැහැ මලේ. මම කොහොමද මේ ප්‍රශ්න විසඳගන්නේ කියලා. සාමාන්‍ය ගෑණියක් ජීවිතේ මුණ නොදෙන ප්‍රශ්න වලට මම මුණ දීලා තියෙනවා තාත්තේ. මම මුණ දීපු හැම හැලහැප්පීමක්ම හැබැයි මන් දිනලා තියෙනවා. ඒ ඉතින් මගේ දෛවය වෙන්නේ නැති. මගේ දෛවය මහා පුදුමාකාර විදිහට ලියවිලා තියෙන්නේ. හැබැයි මගේ දෛවය ඒ හැම ප්‍රශ්නයකටම උත්තරයක් මට හොයාගන්න ක්‍රමයක් දීලා තියෙනවා. දැන් මේ ප්‍රශ්නේදී ඔයාලට මොනවද ඉතුරු කරලා තියෙන්නේ? මට ඉතුරු වෙලා ඉන්නේ තාත්තා විතරයි තාත්තේ. මම ඔව් තාතර පුළුවන් මේ ප්‍රශ්නේ විසඳන්න. මට තේරෙන්නේ මං කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා. දෙරුණි. දෙරුණිකෙන් කොහොමද මේ ප්‍රශ්නට උත්තරයක් හොයාගන්නේ?
මං කිව්වේ තාත්තේ මගේ හැම ප්‍රශ්නයකටම දයවේමට ක්‍රමයක් ඉතුරු කරනවා කියලා. මට හිතෙන්නේ මට මේ විදිහේ ප්‍රශ්නයක් මගේ එන නිසා වෙන්නේ නැති තාත්තා කිව්වේ තෙරුණිට ඉන්ටර්වියු එකට ෆේස් කරන්න කියලා. මං එහෙම කිව්වේ තෙරුණිට එක්ස්පීරියන්ස් එකක් කරගන්න. මං හිතනවා තාත්තේ තෙරුණි ක්වොලිෆයිඩ් නිසා මේ ඉන්ටර්වියු එකෙන් එයා පාස් වෙයි කියලා. මාත් එහෙම හිතනවා. එහෙම වුණොත් තෙරුණිට ජොබ් එක කරන්න මෙහෙ ඉන්න වෙනවා. තාත්තට කරන්න තියෙන්නේ මෙච්චරයි. තෙරුණිට ඉස්සෙල්ලම හම්බෙන ජොබ් එක නිසා ඒකට යන්න කියලා එක හඬින්ම කියන්න. මම බෑ කියන්න බැරි විදිහට ඉන්නවා. හරි. එතකොට සිදු. සිදු ඉතින් කොහොමත් මෙහි ඉස්කෝලේ යන්න එපා. හලෝ හලෝ ටියුඩර්, මම මලී කතා කරන්නේ. ඔව් මලී, මං කිව්වනේ ටියුඩර්ව විශ්වාස කරනවා කියලා. මං ඔයාලට තව එක දවසක් දෙන්නම්. රංගව ගමට එවන්න. මං මගේ වචන ඉෂ්ට කළා. ටියුඩර් දැන් ටියුඩර්ගේ වචන ඉෂ්ට කරන්න. මාත් වචන දෙකේ මිනිහෙක් නෙමෙයි මලි. රංග හෙට ගමට එයි. හරි. බොහොම හොඳයි. එච්චරයි මටත් වෙන්න ඕනේ. දහම ඍජුවම ආත්ම සංකල්පය බැහැර කරද්දී මිනිස්සු තාමත් මේ ආත්මයේ එල්ලලා ඉන්න එක විහිළුවක් නේද අපේ හාමුදුරුවනේ? ඔබ වහන්සේ නිහඬව ඉන්නේ. රාහුලගේ ධර්මඥානය ඉහළයි. නමුත් ප්‍රායෝගික ජීවිතය තුළ හැමදේම වචනාර්ථයෙන් ගන්න බැහැ. පැහැදිලි මදි අපේ හාමුදුරුවනි. බෞද්ධ අබෞද්ධ කියලා ජාති කුල ආගම් ඔයි වගේ බෙදීමක් නැතුව ගත්තොත් අපි කවුද රාහුල? මිනිස්සු. හරි. මිනිස්සු කියන්නේ බැඳීම් වලට ගැටීම් වලට කැමති පිරිසක්. ආත්මය කියන්නේ ඒ ගැටීම් වලින් බැඳීම් වලින් ඈත් වෙන්නට තියෙන අකමැත්ත. ඒත් ඒක මායාවක් නේද අපි හාමුදුරුවනි? මිනිස්සු ඒ මායාවෙන් ගැලවෙන්න උත්සාහ කරන්නේ නේ. මිනිස්සු මායාවලින් ගැලවෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒත් මායාවලට ලං වෙන්න උත්සාහ කරනවා. ඒකයි රාහුලේකට මායාවක් කියන්නේ. මිනිස්සු මායාවල් වල බැඳෙන්න බැඳෙන්න තව තවත් තණ්හාවල් පොදි බැඳ ගන්නවා. සුබෝද, ඔහොම පොඩ්ඩක් ඉන්න. අපේ හාමුදුරු සුබෝධට කිව්වද පිරිවෙන් යන්න නැතුව දිගටම මෙහි ඉන්න කියලා? සුබෝධ, මම එහෙම කිව්වද? ඔහු කවද්ද? ඇයි එදා කිව්වේ? ආ
ඔව් මම කිව්ව තමයි. හැබැයි ඔය විදියට නෙවෙයි රාහුල. මම සුබෝධට කිව්වේ පිරිවෙනට ගිහින් ආපහු නිවාඩුවකට මෙහෙ එන්න කියලා. සුබෝධ වැරදියට නේ තේරුම් අරන් තියෙන්නේ. ඇහුණා නේද සුබෝධ? ලොකු හාමුදුරු සුබෝධට කියලා තියෙන්නේ පිරිවෙනට ගිහිල්ලා නිවාඩුවකට මෙහෙ එන්න කියලා. නැතුව දිගටම මෙහෙ නවතින්න කියලා නෙවෙයි. මම යන්නේ. මම මෙහෙ ඉන්නේ. එහෙම බෑනේ සුබෝධ. අනිත් එක පිරිවෙනේදී රාහුල හාමුදුරුවොත් මුණ ගැහෙනවා. සෝරත පොඩි හාමුදුරුවොත් මුණ ගැහෙනවා. හීම් බබා සීයත් මුණ ගැහෙනවා. මමනේ අඩුවෙන්ම හම්බෙන්නේ. මම එන්නම් සුබෝධව මුණ ගැහෙන්න පිරිවෙනට. ඒ උනාට. ඒ සුබෝධ. සරණනේ. ඒකද මේ ප්‍රශ්නේ? සරණව නම් ඉතින් සෝරත හාමුදුරු දෙන එකක් නෑ. බෑ බෑ. බෑ කියලා බෑනේ සුබෝධ. සුබෝධව හැමදාම මේ පන්සලේ තියාගන්න කියලා. සුබෝධගේ නායක හාමුදුරු අපිට අවසර දීලා නෑ. අපි පිරිවෙනට ගිහිල්ලා නිවාඩු දවසක ආයේ එමු සුබෝධ. මම පිරිවෙනේට යන්න. හැබැයි සරණ ඕගෙන යන්න. දැන් එතකොට නන්දිපාල කියන්නේ මේ හැම දෙයක්ම කරුවේ නන්දිපාලගේ අප්පච්චයි කියලා. අනේ මාතු මගේ මැරිච්ච අප්පච්චි බුදු වෙන්න ඕන. ඔව්. මාතලට කියන්න මම දවස් හතක් පේ වෙලා අප්පච්චිට කන්නලව් කරලා තමයි ගෙන්න ගත්තේ. ඔව් අම්මපා. කොහොම හරි කමන්නේ. තම්සි රංග හොඳ කරපු එක නම් නුදුදිය. උතුගල සිකුරිටි එකට කියනවා අපට ගමනක් යන්න වාහනයක් නැස්ති කරන්න කියලා. කොහෙන්ද මුතුමා? වෙන කොහේ යන්නද මුතුගල? මැරිලා ඉපදිච්ච රංගෝ බලන්න යන්න. තම්සලා ඉන්නවා. මේ වගේ ගමන් හැමෝ එක්කම යන එක ඇත්තටම හොඳ නෑනේ. බෑ 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 මාත්‍රා බෑ බෑ. ඒක කරන්න බෑ. ඒ මොකද බැරි? මට බෑ ඇමතුමාව රංග ඉන්න තැනට එක්ක යන්න. මට කියනවා ඇයි බැරි කියලා. ඒක මගේ අප්පච්චි ගැන. මොකද අප්පච්චි ගැන? අප්පච්චිගෙන් අහන්න නැතුව මට කවුරුවත් රංග ගාවට එක්ක යන්න බෑ. සඳට නන්දිපාල මම ඇමති කෙනෙක්. ඇමති කෙනෙක්ව රංග ඉන්න තැනට එක්කන් යනවට තමුසේගේ අප්පච්චි අකමැති වෙන එකක් නෑ. ඒ වුණාට බෑ ඇමතුමා. අප්පච්චිගේ අනින් පිට මට කිසිම දෙයක් කරන්න බෑ. ඒක තමයි විදිය. මට සමාවෙන්න. ඉතින් තමුසේ අප්පච්චිගෙන් අහනවා. එම අප්පච්චිගෙන් අහන්න බෑ. හරි. අපි ඉන්න නිසානේ අහන්න බැරි. නේද මුතුගල? තම්සේ පැත්තකට ගිලිවිලා අහනකො. එහෙම හැම වෙලාවෙම මට අප්පච්චිත් එක්ක කතා කරන්නත් බෑ. නන්දිපාල තමුසේගේ අප්පච්චිත් හරියට ඇමති කෙනෙක් වගේනේ. මොන හදිස්සියක් වුණත් කතා කරන්න බෑ. මං ඇමතුමාට එකක් කියන්න. අපේ අප්පච්චිට කිසිම දෙයක් කියන්න එපා. අපේ අප්පච්චිට බිහිළු කරන්න ලෑස්ති වෙන්න එපා. මට සමාවෙන්න.
අනේ අපච්චි. නොදන්න කමක්. අයිසේ මේ රටේ මිනිස්සු ඇමති ගොල්ලන්ට කොච්චර ගරු කරනවද? මම එහෙම කිව්වේ ගරු කිරීමක් ඇටියෙන. එහෙම නැතුව තම්සේගේ අපච්චිට අපහාස කරන්න නෙමෙයි. හරි හරි නන්දිපාල. තමුසේ හිතනවා නම් මම ඒ කියපු දෙයින් තමුසේගේ අපච්චිට අපහාසයක් වුණා කියලා මට සමාවෙන්න. සාමාන්‍යයෙන් නන්දිපාලට අපච්චි කතා කරන්නේ කොයි වෙලාවටද? වෙලාවක් කියන්න බෑ. නන්දිපාලට වෙයිද අපි වෙනුවෙන් අපච්චිට කන්න ලව් කරන්න? අන්නේ හොඳ අදහස. තමුසේ රංගව ගමට ගෙනියන එක දවස් 7ක් අදාලා. වැඩි ඉවරයි. බෑ මහත්තයා. අපච්චි අණ කරලා තියෙන්නේ පැය 48ක් ඇතුළත රංග ගමට එක්ක යන්න කියලා. ඒකත් එහෙම උනායි කියලා කියන්නේ. රංග ගමට යන්නේ මෙහාට ඇවිල්ලා. එතකොට මං ගිහින් කතා කරන්නේ රංගගේ කටින් මගේ හනි. ඒකට නන්දිපාලගේ අප්පච්චි කැමති වෙයිද? නන්දිපාලගේ අප්පච්චි කවදාකවත් නන්දිපාලව අමාරුවේ දාන්නේ නැහැ. නේද නන්දිපාල? ඒ හින්දා උඹේ අප්පච්චිට කියපන් උඹ අමාරුවේ දාන්න නැතුව රංගව මෙහෙට ගේන්න අවසර දෙන්න කියලා. හරිනේ? Nestle and Grow හොඳම ජීවිතයකට හොඳම ආරම්භයක්. Vision Care විශ්වාසනීය දැක්ම. බලන හැමතැනකම දැන් Vision Care එකක්. ඔබේ නිවසේ සෙල් තී දුරකථනය දැන් IDD පහසුකම් සහිතයි. සරණ මගේනේ. ඒ වුණාට මට ගෙනියන්න කිව්වනේ. බෑ. මම සරණව දෙන්නේ නැහැ. අනේ මට ලොකු හාමුදුරුවෝ කිව්වනේ මම